අපේ ජක්සන් නඇන්තනි මහත්නය මෙන්න මේ ගම් දෙකාශවිත මේ ප්‍රදේශයට නමක් දැම්මා අයා. මේ නගරයට මයිම්ව ඩියෑලි දහයක්ත්වයනවා. මගේ අම්ම තාත්තයි දෙන්නෙන් එක් කෙනෙක්වත් ඉස්කෝල ිහින්නෑ. ලියල තින සංස්ෘත කියවඩත් පුළුවන්. ඉංග්‍රීසිත් යම් ප්‍රමාණයකට පුළුවන් දෙමල වාසා හොඳන පුළුව. මට ස්කෝලෙගිහිලා නම කතාගෙනවට මට කන්තීතාත් එක්ක කේ තාත්තම මල්ලිට නමදාලතින දිනේන්ද්‍ර ප්‍රභාශුවර කියලා. තිස? ද යනෙ කලින් කියන්නි පෑ ඇයි මේ නම පාවි්චි කරන්න ඇතේහලු පාට කපුටෙක්ගෙ වගේ පාටත්තියෙන් තිෙස්ස කාක බාසාාව හොඳින් දත් නිසා කාවන් තිස්සකල් නම දෙ එබ බල ඕ කැඇවිල්ල තින්නේ මෙහෙම. කහ වන් තිස තව සමහරුන් කියනවා එක කාරෙකත් විචි රදුමාල. ම ඉපදුන ගම ගත්තොත් හෙම හරිද හකොල්ල වගේ නෙමයි නගරේ නෙමයි එන්න පට්ට මොකද අපම කැ අර කියන්න ඕකුල්ගේ බාසාාවෙන්ගොල් ඩොටේ ොටේ නිකන්ඩොටේ නෙයි පට් ොටේ ඔ මේක නම් ගම දපේ ගම මෙහම නම් මීට උඩින් තව හොම එකක් තියෙනවා ඒකට පාරවල් දෙකත් තිය නොහමේ බස්ෙන පාරවල් මේ මේ පැත්තනුත් එකත්තේ නොහො මේ පැත්ත රත්නපුර මේ පැත්ත බලංගෝට හරි බැඩේ ගැන මේ මේ පාරවල් දෙකෙන්ම තියෙන් එකම දුර ප සි පාරවල් දෙකම දීන එක දුර මේ නුත් කිලෝමීට විසිහතයි මෙහෙමුත් සිහතයි කොහෙෙන්ාවත් එකයි එතකොටක තමයි ගම හොඳ ම් කියන්නේ මක් නම්කිවට වුම් තේර ුහමක් ලාවත් ැති නකිවලට තියනවා ය හැබැයි මේ ගම් අතර මේ ටිකේ අනේ අපේ ජක්ෂන් නැන්තනි මහත්මයා දන්නවානේ එයා මේතෙන්ට ගිහිල්ල එයා මේකට නමත් දාලාව මේ මේ ප්‍රදේශයට එයා කළුගඟ දිගගේ කියලා වැඩසටහනක් කළන්න ඒ වැඩසටහනේ මෙතෙන්ට ගියාට පස්සයා කියනවා මෙන්න මේ ගම් දෙකාශවත මේ ප්‍රදේශයට නමක් දැම්ම අයා. ගමේ නම කියලා ඕහ මේකට කියන වේ වැැල්වත් පැහැරි ඇතන අපිට තිබච්චේ පුංචි නගරයම චූටි නගරයක් පොඩි නගරයක් අපි ටවු්නට යනවා කියලා මෙහයන්නෑ මෙතෙන්ට තමයි යන්න මෙතන බස්සේම නවතන ලොකු ෆැක්ටරියත් තියනවා මෙයා මේකට නමත් දැම්මනේ මක දන්න එ අදාපු නම දැම් දස ඇලි නගරය ඇහෙම දැම්මේ මේ නගරයට මයිම්ව ඩියඇලි දහයත්වයනු පොඩින මේ ලංකාවේ මට මතකන අංකනං එකන්නේ ඔය හායවෙනි හත්වනි වශයෙන් කැටගරි කරපු දියඇලි දහයත්තියන. මේ වැඩ සහන නම් බැලුවට පස මං තු මට කෝල්ලිකක් දුන්න දීල කිව්වා මේ හෝස මමාගේ ම ැති හිල තිම මෙහම නම ුද දා තිම කිල්ලා ව ක් ට ෙන් කලින්. කොටමට වන ම කදන්නනකිේ හයිය ඇයි ඒක කලින් කිව්වෙන ඇත්ත කියල මන්දන්න හේ අනවයි කියල. මංති කලින් කිවනම් මොකද වෙන්න කියලා. කලින් කිව්වනම් මං මෙතැන කිහිල්ලා මිනාට දහක් විතර ඔයා ගැනගේ නවා කිව්වා. කලින් දැනගෙන හිටියනම් මං කියේවා කි්ව පාගැ. පොඩි කාලමි චුට්ි කාල මෙ තම යන්න ඉතින් තවුන්ෙට කියලාන් හද ඩටේ දැ ඔ හිත ොච ර කිය පයි යි. බස්නෑ පහනනෑ පයින් හතරක් විතර තියනවා ෝමී කිිලමිට හතරක් විතර දයෙන් මෙතන් ද පයි අන්්ඩු. ඒ අමකට මෙතන තින ගඟක් ගඟෙන් පහලවන්නේ ගඟෙන් බැහල අන්ඩුව හ ගඟ ගලුතලට අන්ඩ වෙන්න ඇබැයි දැන් මෙහෙහි දන්ෙන බස් එක මෙතන්ටේ ගෙනවා මෙතන ලොකු පාලම කදරලා දැන් අලුතින් මෙතන්ටෙන ගගෙනවා ඒ දවසල් තිබුන එතුකට දැන් මේ ගමේ ගේ අම්මයි තාත්තයි දෙන්නෙන් එක් කෙනෙක්වත් ඉස්කෝලගිහින්නේ හැබැයි තාත්තට සිංහල භාෂාව පාලි භාෂාව සංස්කෘත භාෂාව කියවන්ඩ ලියවන්ඩ දෙකම පුළුව සංස්කෘතිෙන් ලියන්ඩක් පුළුවන් ලියලතින සංස්කෘත කියවඩත් පුළුවන්. ඉංග්‍රීසිත් යම් ප්‍රමාණයකට පුළුවන් දෙමළ බාසාාව හොඳට පුළුව. කවදාවත් ඉස්කෝලෙිහින්න. අම්මටත් සිංහල ලියන්ඩ කියවන්න ඔක්කොම පුළුව. හැබයි කවදත් ස්කෝලෙ ින්න. ඒයාමයිගේ නක කවාවත් ස්කෝලි කොහෙ ගෙන හැතේ මටත් වූ පහහිලි වම කොහෙ දිගෙන ගැ පන්සලේ හාමුරුව ඉගෙන්වාල් නි රත්්‍ය අදදු ගහින්ඩෙ මිහිවර කියලාල්ල උගන්නල ඒන නි හාමුරුව ෙනක චර දවල්ටික් ක්ස්කොලග කට බාකීපයක් උගන්න පුළුවන් ඒ කාලි හැටියට අපිගෙන ගැන්න එක අතුූම නාවතින් නොනිරි ඉතිං අර මම ඉපදුන හරි හාමුතු එක්දස් නම සය හැත්තැවයි පහයි පහ පහයි පහලොව එකත ඒදන්න මෙච්ච පහේවාවේ ඕක බලලා අපේ තාත්තා මට දැම් මේ ඊකාලි හැටියට මට කලින් අක්කල දෙන්නෙක් මට පස්ස මල්ලිෙනෙක්ඉන්න අක්කල දෙන්නට නොහොද නන්දාාලතිබන ඒකාල හැටියට ගමක දාන්න නිං ඔය සොපින නම්ම න්න ඒම නැතුූ හොඳ නන්දාාලා තිබුණ ගත්ත බ්ලස්ස නන්දාාල තිබුණ මට විතර අම්බ කැත නමත්දැ. මට ඉස්කෝල ගිහිල්ල නම කතාගන්නවට මට කීන් තීතාත් එක්. ඒසක නමත් දාලාතියෙ හරි ශික් ඒ දවසල් හිතුනෙමට දවසක් නලින්ද සිල්ලයින් තැන්ලද මහාචරය නලින්ද සිල්ල මට කතා කරලා මගේ වැඩටහ ොක දේ මංවයි නමකිව්ව මට කතා කරළ බැන්න ලින්ස් සවදාන්න බයිනව යැරිද ඔයා උච්චර ලස්සන නමත් දාලා තියෙනවා ඇයි ඒ නම පවිච්ි කරන්න ඇත්තක මට නම දා ලතිබිෙන හේවනේ ඕන් ම හ මේවාන මේ ඒ තාත්තම මල්ලිට නම දලදින දිනේන්ද්‍ර ප්‍රභාශුවර කියලා බලන මට දපු නොමේ හැ. ම සාමාන්‍ය දැනුන් තේරුම් එන කාලෙට ාවට පස මේක කැපුවා. ගී සතිය පෞගී සති උපන්දිනය දවස පහ තිබුණා වැඩසට හනක් මේ තිස්සමහාරාමය පන්සලේ. නායක හාමුදුරු නෝ වැඩසටා නිවෙල නායක හාමුරුව කිව මහත්තය ඇවිල්ල ඉන්න ේශ පාස තැනකට නෙවේ තාම කැනීම් ඉවරණ කැනීම් කල්ල ඉවරනෑ අද විදිහන්න වෙලාවති නොත් මායික්කං යන්න. අපි දැම් මේ වන විට මීට ටිකක් එහායින් කාවන්සිස රජතුමාගේ මාලිගාව මතුකරම් තියෙනවාකිවා. සේ මහද්‍යනතු දලා මං අයිඩටිකා ින හක බලග හද්දේ කියන කලින් කියන්නපෑ ඇයිම මේ නම පවිච්චි කන්න ඇතේ හෙමක අනි වාර්ය මහත්ත ඇන්ඩිකිව මාලිගව පෙන්න්නන්නේයන්දරි මාලිකාා විතරන්න මේ අර අමරද ප්‍රදී කුට්ටම්පොකු වගේ හෙම පොකුණු දැ මතු කරන් නවට තම ප්‍රසිද්ද කලේ නෑකි ර් සඳකට පහන්න එරිකොක් කොම හොයාගෙන. මට දයන ප්‍රශ්නය ඇයි තාත්තටි යකොල්ලස්. රජවරුන්ගේ ලස්සන නන් තියෙනව නෙනේ ඒයට වසි ම හාමුදුරන්න ඇහවවා හාමුදුරුව හාමුදුර කපුරාවිද්‍යාව ගැනමුුර දන්නවා මෑ ඇයි හාමුදුරේඒ නමේ තේරුම කොම දාව කියලා මත යවකට මතවාද දෙකත් තියෙනවාගේ එකකත් තමයි කාකවර්ණ තිස් එක කලු පාට කපුටෙක්ගේ වගේ පාටත්තියෙන් තිස් දෙවැනි මතය ඒ මාලිගාවට ටිකක් කෙහයින් තියෙනවානේ ගමේ නමකිව මට මත ඉින්න එක පරයින්න කිව හරිද ඒ ගමේතු ලොකූ බෝගහක්වැත බෝග හරි ඒක නම දාලති වුණ ඒ කාලේ කාක බෝධිය කියල තරඒකට අපපුටු ගොඩක් කෙනවලු. රජතුමා උදේ ගිහිල්ලා උදේ කපුට ඔය නැකිටලා යන්ඩ කලින් උ හේද උදේ නැටල යනුවන කැමහ යන්්ඩ කලින් ගීලා කිරිබත්වම කිිහිල්ල තියලා උනත් එක්ක කතා කරනවල කතා කරලා කියෙන කපුටගේ භාෂාව හොඳට දන්නවාවලු කාක භාසාාව හොඳින් දත් නිසා කාවන් තිස්සකල් නමතිබ බල කපුටුත් එකක කතා කරන්න පුළුවන්. ඉතින් බංවල දෙකම වැෑන මට මම එමනාට අලුත් තර්ථකථනයක් හදා ගැත්තා මගල නැවයි දෙකම නෙවෙයි කියලා ඕ කැවිල්ල තින්න මෙහෙම. කහුවන් තිස්ස. දැංහරින්? ව සමහරුන් කියනවා එක කාරකත්ති විච්ි රජුවාලි ඇඒ කාරකති විචි රතුමග කා එක කාරකයි දිවිල දිගෙන ආවුට දැම්මතක් කියලාදී ඒ විතරැවෙේ මේ හන්ඩ මේකද මට මගේ නම පාවිච්චි තැත්වයනවා ඉස්සර සිංහල. ංහලරි ඉතිහාහස මට මටක නෑ ුමොකෙදිහරි හොයිූ මාව නෝන්ඩ විච්චිත්තරම් ඕ පුගන්නගෙනන කියීලද කාම දුටිගෙමු රජතුමාගෙනද මේ උගන්නන්නේ හරිද උගන්නනොකට කියනවා දුට ගේම රජතුමා ද යුද්ධටයන් දවසරද දුන්නේ නෑන දුන්නායන් දස ඒ පාර දුටගැම රජතුමා ගෙදරින් පැනලග හිල ගාමිනිී කුමාර රජතුමා වඩ කලින් පැනලගි හිල්ලා තාත්තට පාර්සලයක් එෙව්වා මොනා දෙවු පාර්සලේ ඕ ගෑනු ගේ ඇඳුන් සහ අමහර ආබරණ. ඒක කිව්ව වෙලේ ඉඳම් පන්ති අනිත්තුන්ටික මාව මරං කණ්ඩ හදන. නමහින්ද මට විච්චි දේවල්ලොය. ඇබැයි දැන්ලියලා තියෙනවා ලොකූ පොතක් එන්නත් අඩි පොතක් පිටු දාස්කනත් තියෙන කාවන්තිස රජතුමා ගැන්න. ඒක තියෙනවා ඇයි ගැමුණු කුමාරයට යුද්ධරයන්ට දුන්නැත්ත කියලා. දු නැත්තේ. යුද්ධය කොච්චර කාලයක් යයිද කියෙකයා කැල්කිව් ලට කල්ල තිබුණ ගහන්ඩ පටන්ගත් තොත් ඒ කාලෙට ගාන්ට ගැලපෙන්න්ට මොනව නිෂපාදනය කරල නැත හාර නිෂ්පාදනය කරල නෑඒ ආහාර නිෂ්පාදනය කර අරයට හදිසිය තිබුණට හරිද ඒක නිෂ්පාදනය කළ ඒ ටික හදාගැන්නකං තමයි එයා ඉඳල දින්නේ ඒ එක පාට යුද්ධ කරන්න කියනත්තේ ඒකයි කොමත්තින් තරුණෑ හරි ආවේගකාරීනේ කෝමයි ඒ කතාව හරි